මේ අවස්ථාවේදී මෙතන ඉන්න මාධ්‍යවේදී සහෝදරවරු ගිහිල්ලා ඇහුවොත් චන්ද කොමසාරිස්ගෙන් අපි මේ වෙලාවේ මේ ප්‍රෙස් කොන්ෆරන්ස් එක තියෙන මේ කොළඹ නගර සභාව බල ප්‍රදේශයට පත් වෙන මන්ත්‍රීවරුන්ගේ ගාන කීයද කියලා එතුමාට කියන්න බෑ. ලංකාව පුරායින්ම පත් වෙන ප්‍රාදේශීය සභා නගර සභා මහනගර සභා මන්ත්‍රීවරුන්ගේ ගාන කීයද කියලා කියන්න කිව්වොත් එතුමා දන්නේ නැහැ. 8000 ගානක් පත් වෙන්න තියෙනවා. 8000 ගාන වෙන්නත් පුළුවන් ඊට වැඩි වෙන්නත් පුළුවන්. මේ ඡන්ද ක්‍රමය සම්පූර්ණයෙන්ම වියවුල් කරලා තියෙන්නේ මේ එකම පිරිස. 2015 ජනවාරි මාසයේදී ඒ ආණ්ඩු පෙරළිය කරපු කුමන්ත්‍රණකරුවන්ම ඒ ආකාරයේම කුමන්ත්‍රණයක් තුලින් මේ ඡන්ද ක්‍රමය අතිශයින්ම වියවුල් තත්වයකට පත් කරලා තියෙනවා. මේ අද තියෙන්නේ මේ 2013 හදපු ඡන්දෙ නෙමෙයි. ඔබලාට මතක ඇති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය පවා ඒ 2012 ඒ මැතිවරණ ක්‍රමය වෙනස් කරපු අවස්ථාවේදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය පවා කිව්වා එතුමිය ගොඩක් කල් තිස්සේ කරන්න බලාපොරොත්තුෙන් හිටපු දෙයක් ඒකින්ද ඒකට මේ වෙනුවෙන් මම බැසිල් රාජපක්ෂ මහත්තයාට ස්තුතිවන්ත වෙනවායි කියලා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ඒ ප්‍රකාශ කරා. නමුත් එදා ඇති කරපු ඒ ඡන්ද ක්‍රමය නෙමෙයි දැන් තියෙන්නේ. ඒක කුමන්ත්‍රණකාරී ලෙස අර පාර්ශව තුනම ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා යුතු පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය. හැබැයි ඕකට ඇත්තටම දෙමළ ජාතික සන්ධානයට ඒ තරම් වාසියක් නැහැ. ওই වාසිය තියෙන්නේ විශේෂයෙන්ම ජනතා යුතු පෙරමුණට ඇතුළු ඒ සුළු පක්ෂවලට. මතක තියාගන්න මේ ඡන්ද ක්‍රමයේ ස්වභාවයේ හැටියට මේකෙන් හානි පෙමිනින්නේ හැමෝටම. UMP එකටයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි, ඒකාබද්ධ විපක්ෂයටයි හැමෝටම මේක ප්‍රශ්නයක්. මේ ඡන්ද ක්‍රමය අර ප්‍රධාන පක්ෂ තුනටම මේ ඡන්ද ක්‍රමයේ ප්‍රශ්නයක්. දැන් ඔක ලොකු පක්ෂ නොදන්නවද? ලොකු පක්ෂ දන්නවා. දැනගනත් මේකට එකඟ වුණේ තම තමන්ගේ දේශපාලන ඌමනාවන් ඉටු කර ගැනීම සඳහා සුළු පක්ෂවල සහයෝගය අවශ්‍යයි ඒගොල්ලන්ට. දැන් බලන්න අර පළාත් සභා ඡන්ද පනත සම්මත කරනකොට මුලින්ම ප්‍රතිශතය තිබ්බේ ප්‍රාදේශීය කොට්ටාෂ මට්ටමින් 70%. සමානුපාතික ක්‍රමයට තේ 30% කියන එක. ඒක තමයි දිනේෂ් ගුණවර්ධන කමිටු වාර්තාවේ සාකච්ඡා වෙලා ස්ථාපිත වෙච්ච ප්‍රොපෝෂන් එක. ඒ මන්ත්‍රීවරුන් පත් කරන ආකාරය ගැන. හැබැයි ඒක වෙනස් කරා සුළු පක්ෂවල, ඒ කියන්නේ විශේෂයෙන් ජනතා යුත් පෙරමුණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් එක ඇතුළු ඒ සුළු පක්ෂවල, ඕල් සිලෝන් මුස්ලිම් මක්කල් කොංග්‍රස් එක ඇතුළු ඒ සුළු පක්ෂවල බලපෑම් මත ඒක වෙනස් කරා 60%-40% හැටියට. ඊට පස්සේ පළාත් සභාව පනත ආයි ඔය විදිහට වෙනස් කරනකොට ඒක 50%-50% බවට පත් කරා. දැන් මේ පළාත් සභාවලත් ප්‍රාදේශීය සභාවලත් අතිශයින්ම ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙන්නේ. ඔන්න ඔය හේතුවට තමයි මේ වත්මන් ආණ්ඩුව ගෙනීමට උත්සාහ දරන ව්‍යවස්ථාමය වෙනස්කම් වලට එළිය සංවිධානය මේ තරම් විරුද්ධ. මොකද මේක එක දෙයක්වත් ඡන්ද ක්‍රමය වෙනස් කිරීම හෝ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ හරියාකාරව හිතලා බලලා මේවයි ආනිසංශ මොනවාද, මේවයින් ස්ථාවර ආණ්ඩු පිහිටවන්න පුළුවන්ද යනාදී වශයෙන් කරුණු කිසිවක් හොයලා බලන්න නැතුව තමයි මේ ව්‍යවස්ථා සංශෝධන පවා ගෙන එන්නේ. ඒකට තියෙන අපිට දැන් තියෙන හොඳම ජීවමාන උදාහරණය තමයි මේ වත්මන් ඡන්ද ක්‍රමය සහ දැන් පවත්වන පළාත් පාලන ඡන්ද ක්‍රමය. මේ ඡන්දය, මේ ඡන්දයෙන් පස්සේ ඇති වෙන තත්ත්වය. දැන් ඒ හින්දා තමයි අපි මේ විරෝධය ප්‍රකාශ කරලා තියෙන්නේ ව්‍යවස්ථාවක් ගෙන එන ක්‍රියාදාමයට. එතනදී පක්ෂ ගණනාවක් මේ ව්‍යවස්ථාවටත් පක්ෂයි, ඒ පක්ෂම තමයි මේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට ඉවහල්ුණේ. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා යුත් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය කියන ඔය පක්ෂ සමූහය. දැන් අපිට කියන්න තියෙන එළිය සංවිධානය වශයෙන් මහජනතාවට ඔය පක්ෂ එකින් එකකටවත් ඡන්දයක් දෙන්න එපා. ඒ ඡන්දයක් දුන්නොත් මේ රට අරාජික කරන ව්‍යවස්ථාවක් ගැන ජාතික සම්පත් විකුණන ඒ සම්පූර්ණ එජෙන්ඩා එක, ඒ සම්පූර්ණ න්‍යාය පත්‍රය ජයග්‍රහණී කිරීමක් වෙනවා. ඒ හින්දා ඔය සියලුම ඔය පක්ෂ සමූහය පරාජය කිරීම වෙනුවෙන් පෙළ ගැහෙන්නේ කියලා එළිය සංවිධානය වශයෙන් අපි කරනවා ඉල්ලීමක් මහජනතාවගෙන්. ස්තුතියි.